දලීට ටීවී අද කොසිප් එක මැටි සබේ වටකර හොරු ගෝගම හදද්දී චන්දිම සජිත් එක්ක ගහපු රහස් ඩීල් එක නියෝජ කතානායක තෝරාගන්න ඊයේ තිබුණ ඡන්දෙදී ආණ්ඩුවේ කට්ටිය වගේම විපක්ෂයේ උදවියත් ගහපු ගේම් ඔන්න දැන් එලි වෙන්න පටන් අරගෙන සජිත් රාජපක්ෂලා එක්ක ගැහුවයි කියන ගේමක් ගැන කියන විමල් සජිත් ජනතා ද්‍රෝහියෙක් කියලා පතුරු ගහනවා ඒ අස්සේ සජිත් කියන්නේ ස්වාධීන කණ්ඩායමයි ආණ්ඩුවයි අතරේ තියෙන ඩීල් ගැන ඒ ඩීල් එක දැනගත්ත ගමන් තම පක්ෂයේ ඉමිතියාස් නියෝජ්‍ය කතානායකයා විදියට යෝජනා කරලා විමල්ලාගේ ඩබල් ගේම් රටටම හෙළිදරව් කළා කියලා සජිත් කියනවා දෙගොල්ලම ඒ කියන්නේ සජබේ කට්ටිය වගේම ස්වාධීන කට්ටියත් කියන විදියට රංජිත් සියඹලා පිටිය නියෝජ්‍ය කතානායක විදියට පත් කරගන්න තීන්දුව කරගෙන ඉඳලා හැබැයි එතනදී සජබේ කට්ටිය එක කොන්දේසියක් දාලා ඒ සියඹලා පිටිය පස්සේ නිදා පාර්ලිමේන්තුව පටන් ගත්තු ගමන්ම විපක්ෂය අසුන් ගන්න ඕන කියලා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඒකට එකඟ වෙලා කතා කරගත්තු විදියටම ඊයේ උදේ 10ට පාර්ලිමේන්තුවේ වැඩ පටන් ගත්ත ගමන් සියඹලා පිටිය විපක්ෂය අසුන් අරගෙන ඒ වෙනකොටත් සජබේ කියලා තිබුණේ සියඹලා පිටියගේ නම ස්වාධීන කණ්ඩායම යෝජනා කළාම සජබේ රාජිත සීනාරත්න ඒක ස්ථිර කරයි කියලා ඒත් හිටි හැටියේම තමයි ඉමිතියස් දානව කියලා සජබේ කියලා තිබුණේ ඒක සජබේ කට්ටිය ඊයේ උදේ ගෲප් එකේදී ගත්තු තීන්දුවක්ලු ගෲප් මීටින් එකේදී සජබේ සමහරු කියලා ශ්‍රී ලංකායිකේ සියඹලා පිටිය වෙනුවට චන්දිමගේ නම යෝජනා කරන්න කියලා ස්වාධීන කට්ටියට කියමු කියලා ඒත් අන්තිමේදී ඉමිතියාස්ව දාමු කියලා තීන්දුව කරලා මෙතනදී චන්දිමගේ නම ඇදලා තියෙන්නේ නිකම්ම නෙමෙයිලු ඒක ඩීල් එකක්ලු ස්වාධීන කට්ටිය කියන විදියට චන්දිම පෙරේදරෑ ඒ කියන්නේ නියෝජ්‍ය කතානායක තෝරන දිනේට ඉස්සෙල්ලා දවසේ රෑ සජබේ ලොක්කෙකුට කෝල් එකක් දීලාලු ආණ්ඩුවයි ස්වාධීන කට්ටියයි ඩීල් එකක් තියෙනවා කිව්වලු ඒ නිසා එයාව නියෝජ්‍ය කතානායක විදියට නම් කරන්න කියලා රහස් ඡන්දයක් නිසා දිනන්න පුළුවන් කියලා තියෙනවලු කොහොම හරි අන්තිමේදී ස්වාධීන කට්ටිය සියඹලා පිටියගේ නම යෝජනා කරද්දී සජබෙන් ඉමිතියාස්ව යෝජනා කරනවා ඒ වෙලාවේ පොහොට්ටුවේ සභාපති ඇමති ජී.එල්. කියනවා පොහොට්ටු පක්ෂයේ සහයත් සියඹලා පිටියට දෙනවා කියලා කොහොම හරි මේ ඡන්දෙන් සියඹලා පිටිය උඩින්ම දිනනවා ඊට පස්සේ තමයි කතන්දරය දිගහැරෙන්න පටන් ගන්නේ සියඹලා පිටිය නියෝජ්‍ය කතානායක විදියට පත් වෙච්ච ගමන්ම ආණ්ඩුවටයි සජබෙටයි රිදෙන්න ගැහුවා සජබේ මහප්පාවා දීමක් කළා කියලාත් කිව්වා දැන් නැවත වතාවක් මගේ නම යෝජනා වීම පිළිබඳ ඊයේ වෙනකොට තිබූ තත්වය විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් මම යෝජනා වී ස්ථිර වෙන කතාවක් තමයි අද උදේ උදෑසන වෙනකොටත් 10ට මෙතනට එනකොට තිබුණි ගරු කතානායකතුමනි මට අවශ්‍ය උනේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න මම මේක ඉතා අවංකව කියන්නේ ඒක නෑ කියන්න කාටවත් බෑ හැබැයි මම කනගාටු වෙනවා විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා විපක්ෂයේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ රටේ මේ අර්බුදකාරී අවස්ථාවේ පාරට බැහැගෙන දුක් විඳින මිනිස්සුන්ගේ සටන පාවා දීමක් හරියට මම දකින්නේ ගරු කතානායකතුමනි ඒක මේ සභාවේ ඉතා පැහැදිලිව මම කියන්න අවශ්‍යයි සම්මගිචන බලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධූරයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ ස්වාධීන වූ කණ්ඩායමෙන් ඉදිරිපත් වුණු අපේක්ෂක සියඹලා පිටියට ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව කියලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කිව්වේ හැබැයි සජිත් කරපු වැඩේ ගැන කීප දෙනෙක්ම දරුණු විදියට ප්‍රශ්න කළා සජිත්ගේ අම්මා තිරු නඩේෂන්ගේ ගෙදරදී හමු වුණේ කවුද කියලා ඇහුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මොහොබන් මුසම්මිල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අම්මා වන හේමා ප්‍රේමදාස
පසුගියදා තිරු නඩේෂන් මහතාගේ නිවසේදී මුණගැසුණු පුද්ගලයා කවුදයි හෙලි කරන ලෙස ඔහු සජබේ කට්ටියට අභියෝගයකුත් කළා ඒ රහස් හමුවෙන් පස්සේ විපක්ෂයේ ගොඩනැගීමෙන් තිබූ සමගිය බිඳ වැටුණා කියලා තමයි මුසම්මිල් කිව්වේ ඊයේ හවස තිබුණු මාධ්‍ය හමුවකදී ස්වාධීන කණ්ඩායමේ ප්‍රධානියෙක් වෙච්ච විමල් වීරවංශ සජිත්ව පට්ට ගහනවා නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි චන බලවේගය සමග ඇති කරගත් එකඟතාවය කඩ වුණේ විපක්ෂ නායක වරයාගේ මව ප්‍රකට ව්‍යාපාරික තිරු නඩේෂන්ගේ නිවසේදී ඇති කරගත් එකඟතාවයක් මත කියලා විමලුත් කියනවා දැන් මෙතනදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තුන්දෙනා මං හිතන විදිහට ඡන්දය දීමේ වැළකීලා ඉන්නේ ඒ කියන්නේ කටුගාලා එතකොට දැන් අඩුගානේ සජිත් ප්‍රේමදාසට පුළුවන් වෙන්න ඕන යා ඇත්ත විපක්ෂ නායකයෙක් නම් තමන් දාන අපේක්ෂකයාට ජනතා විමුක්ති පෙරමුණේ තුන්දෙනාගේ හරි සහය ගන්න. ඒ කියන්නේ විපක්ෂ නායකයෙක් කියන්නේ විපක්ෂයේ ඉන්න පක්ෂ ටික එකඟ කරගෙන හැකියතාක් එකමුතු කරගෙන යන්න බලන කෙනෙක්. මේ ගොන් විපක්ෂ නායකට අඩුගානේ ජනතා විමුක්ති පෙරමුණේ තුන්දෙනාගේ ඡන්දෙවත් ගන්න පුළුවන් කමක් නැහැ අපේක්ෂකයෙක් දාන. අවමදේ ඒකනේ. දෙමළ ජාතික සන්ධානේ මන් දන්නේ කොහෙට ඡන්ද දුන්නද කියලා මේ කොහම වුණා දැන් ඉතනින් පැහැදිලිව පේනවා විපක්ෂ නායකට වැඩපිළිවෙලක් නැහැ විපක්ෂයේ පක්ෂ ටිකවත් අඩු ගන්න එකතු කරලා තියාගන්න දැන් මීට පෙර කිව්වා වගේ කලින් අපිට කිව්වා නම් ඒගොල්ලොත් අපේක්ෂකයෙක් දානවා කියලා එක්කෝ අපිට අපේක්ෂකයෙක් නොදා ඉන්න තිබ්බා එහෙම කිලි කරා නම් අපි අපේක්ෂකයෙක් නොදා ඉන්න තිබ්බා මොකද රංජි සීමලා පිටියේ මැතුමාට එහෙම ආසාවක් නැහැ ඔය තනතුරු තියාගෙන එහෙම කිව්වෙත් නැහැ ඇත්ත වශයෙන්ම එහෙම කිව්වනම් අපි හිතනවා එහෙනම් ඡන්ද විමසීමක් ඒ බෙදීමක් ඒ කියලා අපිත් ඒකට ගොඩක් සූදානම් වෙනවා. හැබැයි අන්තිම මොහොතේ තමයි මේගොල්ලෝ ඉමිටියස් බාකිර් මාකරෝ දානවා කියලා ප්‍රකාශයට පත් කළේ. ඒ මොකටද? අන්න ඒක තමයි හේමා ප්‍රේමදාස මහත්මියව හම්බුනේ දැන් ඊයේ රෑයි පෙරේද රෑයි තිරු නඩේසන්ගේ ගෙදරදී තිරු නඩේසන් තමයි කපුගම කළේ. පොහොට්ටුවේ නායකයෙක් තමයි හම්බුනේ. හේමා ප්‍රේමදාස මැතිණියත් එක තමයි කුටු කුටු ගෑවේ. කුටු කුටු ගාලා මොකද කරේ? පොහොට්ටුවේ කට්ටියට ඕන විපක්ෂයට ගිය කට්ටිය තාමත් ඉන්නේ අපිත් එක්කයි කියලා පෙන්න ගන්න. සජබට ඕන විපක්ෂයට ආවට මේගොල්ලෝ ඉන්නේ තාමත් ආණ්ඩුවත් එක්කයි කියලා පෙන්න ගන්න. මොකද මේ දෙගොල්ලොන්ටම ඇණේ වෙලා තින්නේ අපි. දැන් සජබේ හිතනවා අපේ ස්වාධීන කණ්ඩායමෙන් දාන කෙනා වෙනුවට ඒගොල්ලොත් කෙනෙක් දාලා පොහොට්ටුවේ කට්ටියට අපි දාන කෙනාට ඡන්ද දෙන්න සලස්සුව ගමන් ආ මේගොල්ලෝ ආණ්ඩුවයි එකට ඉන්නේ කියලා පෙන්න ගන්න පුළුවන් කියලා. අපි ආණ්ඩුවයි එකට ඉන්නේ කියලා පෙන්න ගන්න ගියා ගහපු මැච් එකෙන් පේනවා සජිත් ප්‍රේමදාස ඉන්නේ කාත් එක්කද කියලා. සජිත් ප්‍රේමදාස ඇත්ත විපක්ෂ නායකයෙක් නම් විපක්ෂයයි දිනවන්න ඕනේ. විපක්ෂයේ කණ්ඩායමයි එකමුතු කරලා තියාගන්න ඕනේ. විපක්ෂයේ සමගියයි හදන්න ඕනේ. විපක්ෂයෙන් කෙනෙක් දාද්දී හා දාන්න කියලා කියලා අන්තිම මොහොතේ තමන්ගෙන් කෙනෙක් දැම්මම විපක්ෂයයි බෙදෙන්නේ. විපක්ෂයේ බෙදෙන එකද විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව විපක්ෂීය කැලිවලට කඩන එකද විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව ඒ කොන්ත්‍රාත්තුව තමයි සජිත් ප්‍රේමදාසට දැන් බාර දීලා තියෙන්නේ ලැජ්ජයි මෙතනින් පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක් සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුලේ න්‍යාය පත්‍රයක් අඩු ගානේ විපක්ෂයේ දින්න පක්ෂ කණ්ඩායමක සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න උත්සාහයක් නොකර තමන්ට ඕන ජොකියෙක් එක පාර දාන්නේ විපක්ෂය බෙදන්න විපක්ෂය බෙදුවම වාසි යන්නේ ආණ්ඩුවට එහෙමනම් පැහැදිලිව පේනවා මෙතන සජිත් ප්‍රේමදාසේ කොන්ත්‍රාත්තුව ආණ්ඩුවට ඕන කරන ජයග්‍රහණ දිරල් දෙන එක. එතකොට සජිත් ප්‍රේමදාස ගහ ප්ලේ කරන්නේ කාගේ මැච් එකක්ද? මේක තමයි මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඔය කවුරු ගෝහෝමි කර කියලා සටන් පාඩ ගහන්නත් කලින් පුතානෝ ගෝහෝම් කියලා ගමක් හදාගන්න වෙනවා මේ රටේ ජනතාවට. මොකද එයා මේ රටේ මිනිස්සු ගෝහෝම් කියන අයව ගෙදර තියාගෙන තමයි පුතානෝ දැන් වැඩ කරන්නේ මුසම්මිල් වගේම එයාගේ නායකයා වෙච්ච විමල් වීරවංශ කියන්නේ එකම කතාව තිරූගේ ගෙදරදී සජිත්ගේ අම්මා ආණ්ඩුවේ ලොක්කේ කම්බ වෙච්ච කතාවක් හැබැයි ඒ ලොක්කා කවුද කියන්නේ නැහැ ඒක නොකිය ඉන්න ප්‍රවේසම් වෙනවා ඇත්තටම මේ දෙන්නම නොකියන හේමා ප්‍රේමදාසව හම්බ වෙච්ච ආණ්ඩුවේ ලොක්කා කවුද කට්ටිය නොකිය කියන්නේ අගමැති මහින්ද ගැන නම නොකිව්වේ බයටද නැත්නම් ගෝට අවුල් වෙයි කියලා හිතලාද හේමව හම්බ වුණොත් සජිත්ව බැලන්ස් කරගන්න පුළුවන් කියන කතාවක් අගමැති තුමාගේ කටින් පැනලා තියෙන්නේ
මීට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ඒ පොහොට්ටුවේ කැඩිලා ඉන්න පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනෙක් පහුගිය දවසක් අගමැතිතුමා හම්බ වෙච්ච වෙලාවක ඔය සජිත් ඉන්නව නේද මිනිහා වැඩ කරන්නේ අම්මා කියන විදියට නැතුව ඔය ජල නිල ලකීලා කියන කතා වැඩක් නැහැ අම්මා කිව්වොත් ඒක තමයි තීන්දුව මම හෙට අනිද්ද පොඩි ට්‍රයි එකක් දෙනවා හේමව හම්බ වෙලා සජිත්ව බැලන්ස් කරගන්න බලන්න අගමැතිතුමා මන්ත්‍රී 10 දෙනාගේ කණ්ඩායමට කියලා තියෙන්නේ එහෙම මම චිචේගේ යාළුවෙක් දාලත් සජිත්ව බය කළා විපක්ෂ නායකකම මම ගන්නවා කියලා ඒ කතාවට නම් හොඳටම බය වුණා අගමැතිවරයා බක බක ගගා hina වෙවි මන්ත්‍රී සෙට් එකට කිව්වලු ලූ හොඳේ මේ ආරජ්‍ය අපිටත් එන්නේ එක එක්කෙනා කියන කතාවලින්නේ ඒ කතා මොනවා වුණත් ඊයේ හවස තිබිච්ච තවත් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකායිකේ ලේකම් දයාසිරි කිව්වේ නියෝජ්‍ය කතානායකයෙක් පත් කරගන්න පාර්ලිමේන්තුවේ තිබුණු ඡන්ද විමසීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නැහැ කියන කාරණේ තහවුරු වුණා කියලා සියඹලා පිටිය මන්ත්‍රීවරයාට නියෝජ්‍ය කතානායක ධූර ලබා ගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබූ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40 අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බෑලා කියලා දයාසිරි කියනවා ඩලස් ඇතුළු මන්ත්‍රීන් 3 දෙනාත් ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10 දෙනාද එක්වහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධූර 95 දක්වා පහළ බහිනවා කියලාත් දයාසිරි කියනවා විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ හැකියාව තිබුණ කියලායි දයාසිරි කියන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියලා තිබුණෙත් ඒ වගේම කතාවක් නියෝජ්‍ය කතානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් ආණ්ඩුවට බහුතරයක් තියනවද නැද්ද කියා බලන්නට හැකියාවක් තිබූ බවත් රනිල් කියනවා කොහොම වුණත් ඊයේ පාර්ලිමේන්තුවේදී දෙමළ සංධානයේ රාසමාණිකම් චානක්‍යන් රනිල්ට බරපතල චෝදනාවක් එල්ල කරා රනිල් ආණ්ඩුවත් එක්ක ගේමක් ගහලා කියලා චානක්‍යන්ගේ ඒ කතාවට සජබෙට හිතවත් සමාජ මාධ්‍යවලින් ලොකු පබ්ලිසිටියක් දීලා තිබුණා රනිලුත් නිකන් හිටියේ නෑ නියෝජ්‍ය කතානායක පත් කිරීමේ ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්වීමට තිබූ අවස්ථාව TNA මන්ත්‍රී සුමන් තිරන් හිතාමතා අවුල් කළා කියලා රනිල් කියලා රනිල් එහෙම කතාවක් කියලා තියෙන්නේ ඊයේ හවස තිබිච්ච එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සියඹලා පිටිය නියෝජ්‍ය කතානායක ධූරයට පත් කරන්න විපක්ෂයේ පක්ෂ අතර ඊයේ උදේ වෙනතුරු තිබුණු එකඟතාවය ඒ අනුව Taman ඊයේ කටයුතු කළා කියලයි රනිල් කියන්නේ නමුත් වැදගත්ම දේ මේ ඕපාදූප නෙමෙයි මේ සතියේදීවත් ජනතා ප්‍රශ්නවලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුණොත් ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුණොත් පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය මෙන්ම බලයක් නැති වේවි කියලා රනිල් අනතුරු ඇඟවීමක් කරනවා රනිල් එහෙම කියලා පැය දෙක තුනක් යද්දී අන්තරේ කොල්ලෝ කෙල්ලෝ තොග පිටින් නැවිත් පාර්ලිමේන්තුව වැටලුවා කඳුළු ගෑස් ගහලා පැන්නුවත් සුළු මොහොතකට පස්සේ අන්තරේ කොල්ලෝ කෙල්ලෝ 1000ක් විතර ඇවිත් පාර්ලිමේන්තු පාරේ පොල් දූව මන්සන්දියේ තාවකාලික අට්ටාල ගහන්න පටන් ගත්තා මේ අට්ටාල ගැහුවේ පොලිසිය විරෝධතා පාලනය කරන්න මාර්ගය හරහා ඉදි කරලා තිබුණු ස්ථිර මාර්ග බාධකවල යකඩ බටවලින් එම යකඩ යොදාගෙන ඊයේ මහරෑම අට්ටාල කිහිපයක්ම ඒ ප්‍රදේශයේ ඉදි කරලා ඊයේ රෑත් කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් වැස්සට තෙමි තෙමි නිදි මරාගෙන එතන හිටියා විරෝධතාගේ ප්‍රසංගිකොත් එලි වෙනකම්ම තිබුණා දැන් මෙතනට 225 හොරුගෝ ගම කියලා නමකුත් දාලා කොල්ලෝ කෙල්ලෝ ටික මෙතනත් වාඩිලාගෙන දීර්ඝ කාලීන විරෝධතා ව්‍යාපාරයකට ලෑස්ති වෙන පාටක් තමයි තියෙන්නේ දැනටමත් ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති නිල නිවස වටලාගෙන විරෝධතා කරුවන් රැඳී සිටිනවා අදට ගෝටාගෝ ගමට දින 27යි ගෝටාගෝ ගම මයිනාගෝ ගම කියලා තමයි ඒව නම් කරලා තියෙන්නේ
ඔන්න ඒ ඇසේ මේ රටේ තියෙන තරමක් වෘත්තීය සමಿತಿ එකතු වෙලා අද හර්තාල් දිනයක් විදියට ප්‍රකාශයටපත් කරලා දැනටම රටේ හැම තැනකම වැඩ ඇන හිටලා ආණ්ඩුවේ ඇත්තන්ට විතරක් නෙමෙයි විපක්ෂයේ උන්දලටවත් රටේ ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ ආණ්ඩුවේ කට්ටිය වගේම විපක්ෂයේ උන්දලත් ඉන්නේ ඩීල් වල ඉතින් හෙට දවසේ රටට මොනව වෙයිද ඒ ගැන ඔයාලටත් අදහසක් ඇති ඒක කමෙන්ට් එකක් විදියට දාන්න මොනව කළත් මීටරෙන් ඉන්න